මගේ ගේ කඩාගෙන පැනනාලියා පස්සේ මාව යට වුණා යට වෙලෙල්ල මේ දකුණු අත යට වුණේ මුකුත් කරගන්න බෑ යට උස්සන්න අමාරුයි දැනට නම් රැකියාවක් මුකුත් කරන්නේ නැහැ කාලය තිස්සේ නෙළුම් මල් තමයි ගැඩුවේ දැන් ඒකත් මේ වැව් යට වෙලා වැව් ගලලා යට වෙච්ච නිසා නෙළුම් මලුත් නැහැ දැනට මට කෙනෙක්ගේ ඉල්ලගෙන ගිහිල්ලා මේ කනවට වැඩිය මං ගොඩාක් දුරට බලාපොරොත්තු වෙන්නේ මගේ තනියා තින් හරි මං දර කැල්ලක් හරි කරලා ඒක කාට හරි විකුණලා දූගඩියක් හරි අහුලගෙන ඇවිල්ලා ඒක විකුණලා එහෙම ජීවත් කරන්න තමයි මං බලාපොරොත්තු වෙන්නේ මගේ දර ආයි බොන් හැමෝටම අපි දන්නවා මේ අපි ජීවිතේ විවිධ අත්දැකීම් වලට මුහුණ දෙනවා ඉතින් අන්න ඒ වගේ ත්‍රාස්‍ය ජනක අත්දැකීමකට මුහුණ දුන්න ඒ වගේම ඒ වෙච්ච සිද්ධියෙන් පස්සේ එයා ගොඩක් අසරණ වෙනවා. ඉතින් හිතන්න එපා කවුරුත් මේ අසරණකම මාකට් කරනවා කියලා අපි. ඉතින් ඒ පුද්ගලයා අපිට හම්බෙන් හම්බුණා. අපි දන්නවා අපි හැමෝම කැමති කාලා බීලා ඇඳලා ලස්සනට ජීවත් වෙන්න. හැබැයි මම දැකලා තියෙනවා අපේ අත්පය හතර හොඳට තිබිලත් අපිට කරගන්න දෙයක් නැහැ කියලා ගොඩක් අය දුකින් ඉන්නවා. හැබැයි අද මාත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න කෙනා ටිකක් විශේෂ කෙනෙක්. තමන්ගේ ජීවිතය ගැට ගහගන්න ගොඩාක් දුක් මහන්සි වෙන වෙරදරන කෙනෙක් තමයි අද හම්බෙලා ඉන්නේ අයිබොන් අයියේ. අයිබොන් මාතේ. නම මොකද්ද? සාගර සම්පත්. සාගර සම්පත්. ඔව්. සාගර සම්පත් මහත්මයා තමයි අද අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ. ඉතින් ඔබට පේනවා ඇති. මුලින්ම ඔබතුමාගේ ඇඩ්‍රස් එක කිව්ව. ගම. ගම සාගර සම්පත් පල්ලෙමල්ල වැලිගත්ත හම්බන්තොට. හම්බන්තොට. ඔව්. මම මෙහෙම අහන්න මුලින්ම මොකද්ද ඔබට සිද්ධ වෙච්ච සිද්ධිය? මේට අවුරුදු 11කට කලින් මගේ ගේ කඩාගෙන පැනනාලියා පස්සේ මාව යට වුණා යට වෙලෙල්ල මේ දකුණු අත යට වුණේ යට වෙලා අලිය පෑගුවා යටලිය ඊට පස්සේ මාව මේ අත දැන් අප්‍රාණික වෙලා තියෙන වැඩක් පළක් මොකට මුකුත් කරගන්න බෑ යත උස්සන්න අමාරුයි ඇඟිලි වැඩ කරන්නේ මට ඉතින් කරන්න කියලා රැකියාවක් නැහැ ඔව් එතකොට ඔය සිද්ධිය වෙනකොට ඔබතුමා විතරද හිටියේ කියලා එහෙම නෑ මගේ අයියා හිටියා මට වැඩි විනාඩියක් වැඩිමල් අයියා හිටියා අයියා නම් නැතුණා ඒ ජාමේ ඔව් මම ඉතින් බේරුණා ඔව් මීට අවුරුදු 11කට කලින් තමයි ඔය සිද්ධිය වුනේ ඔව් එතකොට ඒ සිද්ධියෙන් පස්සේ ඔබතුමාගේ අතපය අත් දෙක ඔව් ගැටලුවක් ආවේ ඔව් ඒ සිද්ධියෙන් පස්සේ තමයි මගේ අත පන නැති ගතිය තියෙන්නේ මේක හොඳ කරන්න නම් පුළුවන් කියලා කිව්වෙත් ඉතින් ලොකු ගාණක් යනවා ඊට පස්සේ දැන් මම සිංගල වෙදකම් තමයි කරන්නේ. ඔව්. අර ඒ තරම් ආර්ථික මට්ටමක් නැහැ ඔබතුමාට. ඔව්. ඔව්. එතකොට මේ වෙනකොට මොකද ඔබතුමා කරන්නේ මොකක් රැකියාවක් කරනවද? රැකියාවක් දැනට නම් රැකියාවක් මුකුත් කරන්නේ නැහැ. කාලය තිස්සේ ඉඳලා නෙළුම් මල් තමයි ගැඩුවේ. දැන් ඒකත් මේ වැව් යට වෙලා වැව් ගලලා යට වෙච්ච නිසා නෙළුම් මලුත් නැහැ දැනට. හ්ම්. දැනට ඉතින් රැකියාවක් කරගන්න දෙයක් නැහැ වෙන ඉතින් මට කරන්න රැකියාවක් නැහැ. එතකොට පවුල විස්තර සඳහන් කරොත් එහෙනම් බොදුමා විතර දින්න නැත්නම් බොදුමා විවාහකද? ඔව් මම විවාහකයි. මට ඉන්නව පොඩි දුවෙක් ඉන්නව අවුරුදු 3 මාරක. නෝනායි මායි දරුවයි තමයි ඉන්නේ. ඔව්. මම බොදුමාගෙන් කලින් මීට කලින් ප්‍රශ්නයක් ඇහුවා මේ දැන් අපි දැකලා දෙනවා සාමාන්‍ය අතපය හතර හොඳට තිබිලත් ගොඩාක් මිනිස්සු දුක් වෙනවා මට මේක කරන්න බෑ. මට කරන්න දෙයක් නැහැ මේ වෙනකොට. හැබැයි ඔබතුමා මේ තත්ත්වෙන් ඉඳලත් අපිට ගොඩක් සතුටුයි. මොකද ඔබතුමාගේම සෞස්සහයෙන් තමයි දිනු වෙන බලන්නේ. ඉතින් ඒ ගැන මොකද හිතන්නේ ඔබතුමාට ඇයි එහෙම කරන්න හිතන්නේ කියන හිතුන්නේ නැද්ද මට කෙනෙක්ගේ ඉල්ලගෙන ගිහිල්ලා මේ කනවට වැඩිය මම ගොඩාක් දුරට බලාපොරොත්තු වෙන්නේ මගේ තනියා තින් හරි මං දර කැල්ලක් හරි කරලා ඒක කාට හරි විකුණලා දූගඩියක් හරි අහුලගෙන ඇවිල්ලා ඒක විකුණලා එහෙම ජීවත් කරන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ මගේ දරුවෙකුටවත් මං එහෙම අනුන්ගෙන් ඉල්ලගෙන මේ දෙන්න බලාපොරොත්තුවක් නැහැ කැමැත්තෙන් කෙනෙක් උදව්වක් කරොත් සතුටින් බාර ගන්නවා ඒ ඇරෙන්න නැහැ ඉතින් මං ඉල්ලගෙන යන්නේ නැහැ ඔව් එතකොට දැන් අර එක්තරා සිද්ධියක් වුණා අලිය ගහලි වරලා ඔබතුමාට එදා ඒ සිද්ධිය දවසේ ඔබතුමාට මොකද හිතුනේ අත්තරම නිකන් ඒ ආපු හැඟීම් මොන වගේද හැඟීම් කියන්නේ ජීවිතේ වැටුණාද නැත්තම් ඒ ජාමේ නම් වැටුණා නමුත් පස්සේ මම හිත හදාගත්තා හිත හයිය කරගත්ත හිත හයිය කරගෙන ගමේ ගමනක් යනවා ඉතින් හ්ම් ඔව් එතකොට මේ වෙනකොට ඔබතුමාගේ දුව නේද දුවක් නේද ඉන්නේ ඔව් දුව මොන්ඩිසෝරි යනවා ඔව් මොන්ඩිසෝරි බාර දුන්නේ මේ ජනවාරි 3 වෙනිදා ඔව් එයාට ඉතින් මේසයක් පොඩ් බෑග් එකක් මේ ගන්න වත්කමක් නැහැ මට හ්ම්
නයට ඒ කියන්නේ පොලියට සල්ලි අරගෙන මම දරුවගේ ඉතුරු බඩු ටික අරන් දුන්නේ ස්කෝලේ බඩු ටික ඒ කියන්නේ මොන්ඩිසෝරි බඩු ටික අරන් දුන්නා මොන්ඩිසෝරි ගාස්තු ගෙව්වා ඒ වැටි කරාම කරා මට පුළුවන් විදියට ලුකුවට මට කරගන්න බෑ පුළුවන් විදියට කරලා දුන්නා ඔව් ඉතින් මේ වීඩියෝ එක බලන ආදරණීය මම ඔයාලෙන් ඉල්ලන්නේ ඇති අයගෙන් නැති අයට අපි උදව් කරන්න ඕන අසරණ කට්ටිය ගොඩක් ඉන්නවා ඔයාලට පේන වෙති මේ අයියාගේ සාගර අයියාගේ අත් දෙකම පොඩි ආබාධයකින් පෙළෙනවා ඉතින් උදව් කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් අපි පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ එහෙම නැත්නම් වීඩියෝ එකේ පල්ලෙහා අපි දාන්නම් සාගර අයියාගේ කන්ටැක්ට් නම්බර් එකක් ඒ වගේම සාගර අයියාගේ account number එක ගිනුමේ phone number එක පොඩ්ඩක් කියන්න 071 आदरणीय मिनिशुने हमें सागर हम सागर कथा सागर संपूर्ण विस्तरी हुआ तीन विस्तरी मड़क गुड़क मे මට ගොඩක් සතුටු වෙන සාගරයි මොකද අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ අතපය හතර හොඳට තිබිලත් මේ වැඩක් කරගන්න බෑ මෙහෙම මෙහෙම කියලා මිනිස්සු අතරේ ඔයා වගේ ධෛර්යවන්ත මිනිස්සෙක් මම දැක්කම අතරම ඉතින් ඒකට මම ගොඩක් සතුටු වෙනවා ඉතින් අවසාන වශයෙන් මොකද්ද කියන්න තියෙන බලන කට්ටියට අවසාන වශයෙන් කියන්න තියෙන්නේ පුළුවන්කමක් තියෙනවා නම් මගේ දරුව ගැන හිතලා මගේ පුංචි එකාට මේසයක් අරන් දෙන්න කියලා තමයි මම ලොකු දෙයක් ඉල්ලන්නේ මේසයක් තමයි මම බලාපොරොත්තු වෙන්නේ මේ පොට් එක තියාගන්න පුළුවන් කෙනාට लुक लुक दीवा बलापड़े वाला पुलवांग उदाऊगा हम किसी के ना पोड़ी अद्यापन कटे तो वाले मन हर उदाऊगा निवस कटे तुमको मेवन निवस कटे मैं कांबर कदा गता कहीं आबाजित दीमन तीन मस एक लोन दारीट बैंक लक्ष दिखाने वाले मैं कांबर के कदा गता මගේ ගෙයි වහල ගහලා කාමර ගෑල්ලක් හදාගත්ත ඒ කියන්නේ පොඩි එකනට ඉන්න ඕන නිසා. ඔව්. ඉතින් කලින් කෝ වගේ ඒක හැබැයි මේ කොන්ක්‍රීට් දැල් හැරෙන්නේ මුකුත් නැහැ. ඔව්. නිකම්ම. නිකම්. ඔව්. ඉතින් ඔයාලට සාගරය බලන්න යන්න පුළුවන් යනවනම් ලිපිණි සාගරය නැවත පාර පොඩ්ඩක්. සාගර සම්පත් ජනසවිපාර පල්ලෙමල්ල වැලිගත්ත. ඔව්. යටින් හම්බන්තොට කියලා දාගන්න. ඔව්. ඒ ඇඩ්‍රස් එකට ඒ හම්බන්තොට පල්ලිමාලට ඇවිල්ලා ඕන කෙනෙක්ගෙන් අහලා බලන්න පල්ලිමාල අලියපාගල අතබරි සාගර කුමම නොදන්න කෙනෙක් නෑ. ඔව්. මේ විශේෂ තවත් විශේෂයක් තියෙනවා මේ මෙහෙට එනකොටත් අලියා මගෙන් හම්බුණා නේද? ඔව් මගදී හම්බුණා. ඔව්. එතකොට දැන් අපිට කිව්වා මේ එනකොට අලියාගෙන් කිසිම කරදරයක් නෑ කියලා. ඔව් ඒ සත්තුන්ට අපි හිරිහැර කරන්න තියෙනද ඒ සත්තු අපිට හිරිහැර කරන්න ඇති. ඔව්. ඉතින් අපි වීඩියෝ එක නිමා කරන්නම් පුළුවන් කෙනෙක් ඉන්නව නම් සාගරයට උදව් කරන්න අහම්මෙන් තමයි අපිට පේනවා සාගරය මේකට ඉන්න තත්ත්වය ඉතින් ඒ තත්ත්වය බලලා තමයි අපි ඔයාලට වීඩියෝ එක ඉදිරිපත් කරේ ඉතින් පුළුවන් කෙනෙක් ඉන්නව නම් උදව් කරන්න එහෙනම් සාගරයි ගොඩක් ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණාට හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ඉදිරි අනාගත වැඩ කටයුතු ටික සාර්ථක වෙන්න කියලා ඒ වගේ මම හිතනවා මේ වීඩියෝ එක බලලා ඔයාලට කිහිප දෙනෙක් කර උදව් කරයි කියලා එහෙනම් ආයිබෝන් ආයිබෝන් මාතේ